සුබ දවසක් හැමෝටම. ඉතින් අද ඔන්න මම කියා දෙන්න යන්නේ ඇත්තරම මේ කමෙන්ට් එක දැක්ක දෙයක්. කමෙන්ට් එකේ දාලා තිබ්බ මං හිතන්නේ මං ගන්න කමෙන්ට් එක පෙන්වන්නම්. හරිද? ඒකේ තිබ්බේ මේ ස්කූල් ටයිම් ටේබල් එකක් හදන හැටි කියා දෙන්න කියලා. ඉතින් සල්ලෝ කතාවක් ගත්තොත් එහම මුලින්ම ෂෙයා කරන්නම්. හැබැයි ඊට කලින් ලයික් එකක් කමෙන්ට් එකක් ෂෙයා එකක් දාන්න. මොකද මේක ඒ තරම් සුපිරි එකක්. මේකට අපි ඩේටාබේස් එකකුත් ගොඩක් වෙලාට පාවිච්චි වෙවි. ඉතින් මෙතෙන්දී Python විතරක් නෙමේ එකී මෙකී නොකී හැමදේම ඔයාලට ඉගෙන ගන්න පුළුවන් හොඳ වීඩියෝ එකක් වේවි කියලා මම හිතනවා. ඉතින් subscribe button එක ඔබන්නකෝ. හරි. ඕකේ. ඉතින් comment එක මෙන්න මේකයි. මෙන්න මේකේ තියෙනවා ඔබට පුළුවන් නම් Python භාවිත කර school time table එකක් හදන program එකක් ඉදිරිපත් කරන්න. ඒ ඉතාලම button එකක් වේවි. ඇත්ත. අනිවාර්යෙන්. ඉතින් මම මේක මෙහෙමයි. දැන් මම මේක සම්පූර්ණ මුලින්ම හදන්න යන්නේ මට ඇත්තම දෙයක් කියා දෙන්න ඕන වුණා. හරි. ඒ තමයි මේ comment එක දාපු කෙනා 100%ක් හරි. හැබැයි මම ගොඩක් වෙලාවට දැක්ක දෙයක් තමයි දැක්ක දෙයක්. මෙන්න මේ කෙනෙක්ට ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් ඒ ප්‍රශ්නය තව කෙනෙක්ගෙන් අහනවා. හරි. හැබැයි මට ඔයාලා වෙන්න ඕනේ. දැන් මම මේ කමෙන්ට් එකට වැරද්දක් කියනෝ නෙමෙයි. මේ කමෙන්ට් එක හොඳයි. මම ඔන්න මුලින්ම කිව්වා. හරි. හැබැයි මට ඕනේ මේ ලංකාවේ හැමෝටම ඔය එන ඔළුවට එන ප්‍රශ්නයක් නැත්නම් ඔළුවට එන ප්‍රශ්න විසඳුමක් අවශ්‍ය ප්‍රශ්නයක්. ඒක කෝඩින් පැත්තෙන් නම් ඒක තව කෙනෙක්ට අපි කියනවා වෙනුවට ChatGPT අපි එහෙමම ටයිප් කරලා මේ දෙයම ටයිප් කරලා ඔයාලට දාන්න පුළුවන් නම් වටනවා නේද? ඉතින් මේක ඒ විදිහෙම දාන්න පුළුවන් කියලා කිව්වොත් මම නෙවෙයි. ඉතින් කතන්දරේ කොහොමද කියන්නේ කියලා මම වැඩේ කළාම පෙන්වන්න. හඳ මම කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. හැමෝම සමා වෙනවා චුට්ටක් වචන කිල්ලා මොකද අසනීප තත්ත්වෙන් ඉන්නේ. හරි. කොහොම වුණත් ChatGPT එක මම ඔන්න ඕපන් කරගන්නවා chatgpt.com. ආඩම්බරෙන් කියන්නේ වෙලාව 1:46 හොඳේ. හරි. මේක ඕපන් කරගෙන මම කියනවා මෙයාට act as an expert in python development you have to code the python application completely for the given requirement do you understand Okay. Yes, I understand. Please provide a specific requirement for the Python application you need and blah blah blah. Okay. දැක්කද මං කරපු කපටි වැඩේ. ඔබට පුළුවන් නම් Python භාවිත කරලා school time table එකක් හදන program එකක් ඉදපත් කරන්න. එයා ඊටම වටනා වටනාකමක් වටනා එකක් වේවි. හරි. Okay. මම මේක ඔබලා නැත්තම් මේක type කරලා type කරේ නැත්තම් මං copy paste එකක් දාගත්තා. ඉතින් ඔන්න මං enter කරා. කරාට පස්සේ මෙන්න 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 මොනවද මේ කරන්නේ? අම්බෝ 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 මොනවද මේ යන්නේ? ඉන්නකෝ බලන් ඉන්නකෝ පොඩ්ඩ. මදය කරපු දෙයක් කිව්වලු. CSV Excel දන්නව නේද? Excel වලින් Excel mode නෑ. වට Excel වලින් open කරන්න පුළුවන් ෆයිල් ෆෝමැට් එකක් කිව්වොත් නෙවෙයි. හරි. comma separated values. හරි. ඕක තමයි CSV කියන එකේ තේරුම. ඉතින් කොහොම වුණත් මෙන්න මෙයා කෝඩ් එකක් දෙනවා. හැබැයි මේ කෝඩ් එක දෙනවා මෙන්න මේ pip install pandas කියන එක පාවිච්චි කරලා ඒක කරන්න. ඔන්න කෝඩ් එක copy කරගත්තා. මේ කෝඩ් එකක් නෙමෙයි ළමයි මේ command එක. ඔන්න මේ command එක copy කරගෙන මම Windows key එක ඔබලා search කරනවා CMD කියලා. ඔන්න enter කරා. ඊට පස්සේ right click කරනවා. right click කරලා පස්සේ ඒක paste වෙනවා නැත්නම් control v ඔබන්න පුළුවන්. ඊට පස්සේ enter එක ඔබන්න. ඉතින් මගේ ඉන්නේ ළමයි requirement already satisfied කියලා because මම already install කරලා තියෙන්නේ. හරි. ඉතින් ඔයාලා මෙතන downloading කියලා ඇවිල්ලා හෙන්නම් කතන්දරයක් වේවි. කොහොම හරි මං මෙන්න මේක close කරනවා. හරි. ළමයි දැන් මගේ තියෙනවා වෙනම experiments කියලා folder එකක්. ඉතින් මගේ කලින් computer එකේ හැමම චක්‍රබ්ලාස්ට් වුණා හින්දා මට හිතුණා මෙන්න මේ computer එකෙත් මගේ අලුත් folder එකක් හදාගෙන experiments ඉතින් අලුත් computer එක අලුත් විදිහට වැඩ කරන්න ඕන හින්දා තමයි මට හිතුණා මේ විදිහට යන්න. හරි. දැන් අලුත් computer එකක් ගත්ත කියලා තිකු වෙන්නේ නැහැ. කොහමත් අලුත් computer එකක් ගත්ත කියලා මම කලින් videos වල කිව්වා. දැන් කිව්වේ මට ඇත්තටම අලුත් folder එකක් හදාගන්න ඕන නා කියලා. හරි. දැන් මම මේකේ control එකයි shift එකයි ඔබාගෙන එන්නකෝ බලන්න. අලුත් folder එකක් හදාගත්තා. හරි. මේක මම දෙන්නම් KDJ time table කියලා. හරි. KDJ time table කියලා දාලා මම enter එක ඔබලා මේක ඇතුළට ගියා. හරි. දැන් මුලින්ම මම කරන්න ළමයි right click කරලා new ගිහිල්ලා හරිද? ඊට පස්සේ මේකේ text document එකක් හදා ගන්නවා. ඉතින් මේ text document එකේ අනිවාර්යෙන්ම වල .txt කියන කැලේ පේන තියෙන්න ඕනේ. හරි. අන්න එහෙම තියෙනවා නම් view කියන එකට ගිහිල්ලා මෙන්න මේකේ file name extension කියන tick එක දාලා නැති වුණොත් ඔයාලට මේක පේන්නන්නේ නැහැ. හරි.
මේ view කෙනෙකුට ගිහිල්ලා file name extension ටික එක දැම්මම පස්සේ තමයි ඔයාලා .txt කියන කෑල්ල බලා ගන්න පුළුවන් වෙන. ඉතින් අපි ඒකට කියනවා extension එකක්. මොකද්ද? File extension. එතකොට ඉස්සරහ තියෙන කෑල්ල මොකද්ද? .dot එකට කලින් තියෙන්නේ file එකේ නම නැත්නම් file name එක කියලා කියනවා. හරි. දැන් මේක right click කරලා rename ගිහිල්ලා මේ ඔක්කොම ටික .txt කියන එකත් එක්කම හරිද? මේ සම්පූර්ණයම highlight කරලා මම මොකද කරන්න යන්නේ? Type කරන්නයි යන්නේ main.py කියලා. අනිවාර්යෙන් .py කියන එක තියෙන්න ඕනේ. main වෙනුවට meta.py කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් timetable.py කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. හරි. enter කෙපුවා. දැන් එමුනේ. ඊට පස්සේ yes කියන එක දෙන්න. මොකද එතෙන්ද කියන්නේ අපි අර .txt කියන එක වෙනස් කරන ඕනේ .py වෙනුවට. අන්න ඒක කරොත් එහෙම මෙන්න මෙහෙම දෙයක් වෙයි කින්ද මන්ද කියලා කියන්නේ. හිතන්න එපා. දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ. හරි. දැන් right click කරලා මෙන්න මේකේ ඔයාලට පුළුවන් edit with idle කියන එකටත් යන්න. බට් එහෙම නැතුව මම යනවා open with notepad. හරි. ඔන්න notepad එක open කරගත්තා. දැන් මම කය කරන්නේ මෙන්න මේකේ මෙන්න මේ python කේතය කියලා තියෙන අන්න එක copy කරගන්නවා. copy කරගෙන මෙතෙන්ට paste කරගන්නවා. ඒක නෙමෙයි මේ download වෙන මොකද්ද? android studio ළඟදීම බලාපොරොත්තු වෙන්න මොකද්ද? මොබයිල් ඇප්ලිකේෂන් එකක් එහෙම හදන්න ඇති. එකක් නෙමෙයි ගොඩක් හදමු. හරි. කොහමරි ඔන්න මම දාගත්තා කෙලින්ම සිංහලෙන්ම. හරිද? මම දාගත්ත මොකද්ද? අපේ code එක. දාගත්තට පස්සේ control එක s එක යවලා save කරනවා. දැන් මේක වැඩ කරයි කියලා ෂුවර්ද? දන්නේ නැහැ. ඉතින් කරලා බලමු. ඕනම දෙයක්. හරිද? දුන්නට පස්සේ chat gpt එකකින් ආපු මේක වැඩක් නැහැ. මූ මෙච්චරයි හදුවේ. එහෙම කියලා හිතුවොත් එහෙම එච්චරම තමයි. ඉතින් හැමදාම ඔයාලත් එහෙමම තමයි. ඒකින් හින්දා එයත් එක්ක කමියුනිකේට් කරන මිනිස්සෙක් එක්ක හරිද? උදාහරණයක් මිනිස්සෙක් හම්බුනාට පස්සේ බුම්මන් ඉන්නවද? නැත්නම් ඒ මිනිස්සත් එක්ක සංවාදයක යෙදෙනවද? හරිද? ඒකත් දිගටම කන්ටිනියු කරනවද? නැත්නම් එක වචනයක් කියලා හායි කියලා ඊට පස්සේ අනිත් එක්කන හායි කිව්වට පස්සේ ඒක නවත්තනවද කියන එක ඒක වාගේ අතේ. හරි. ඔයා කමියුනිකේෂන් එක හරියටම ඒ කියන්නේ කමියුනිකේට් කරොත් මිනිස්සෙක් එක්ක එතෙන්ද යාට හොඳ සම්බන්ධතාවයක් හොඳ කන්ටැක්ට් එකක් හදාගන්න පුළුවන්. හරි. හැබැයි එක වචනයක් කියලා අනිත් පැත්තට එක වචනකින් ඒක ඉවර කරොත් එහෙම එතන කොහෙද සම්බන්ධයක්? හරි. ඒක හින්දා ඔන්න ඔක මතක තියාගන්න. දැන් ළමයි මෙන්න මෙතන කෝඩ් එක දාලා ඉවරයි. මේක ක්ලෝස් කරගන්න පුළුවන්. දැන් මොකද කරන්න තියෙන්නේ? මෙන්න මේකේ මෙන්න මේ හරිය මේ තියෙන්නේ උඩ KDJ ටයිම් ටේබල් අර මේක තියෙන්නේ. අන්න එතන චුට්ටක් දකුණට වෙන්න එක පාරක් ක්ලික් කරලා ඔක හයිලයිට් වලට පස්සේ CMD කියලා ටයිප් කරලා එන්ටර් කරන්න. එන්ටර් කරලා පස්සේ දැක්කද උනේ දෙය command prompt එක. මොකද command prompt එක ඕපන් වුණා. දැන් ටයිප් කරන්න තියෙන්නේ python ස්පේස් එකක් main.py කියලා ගහලා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ මොන දේ කරන්නත් ඔයාලට python download කරගන්න ඕනේ කියලා මට කියන්න අමතකුණා. මොකද මම ගොඩක් python videos කරලා තියෙන හින්දා ඉතින් මට ඒක ආයේ කියලා තේරුමක් නැති හින්දා මම කිව්වේ නැත්තේ. කොහොමද දැන් ඔන්න කිව්වේ? හරි. python space එකක් main.py. main.py කියන මොකද්ද? අපි හදපු file එක නම. ඔයා වෙනමක් දැම්ම නම් meta කියලා දැම්ම නම් meta.py. හරි. ඔන්න enter කරන්න. enter කරාට පස්සේ ওই විදියට මොකද්ද මන් ද ඔයාලට හැදිලා තියෙනවා කියලා පෙන්නනවා. හරි. grade 1 වල math mr a Monday 9 10 grade 2 වල science mr mrs b miss b tuesday 10 to 11 හරි ඉතින් මෙන්න මේ විදිහට school time table එකක් ඔන්න CSV එකක් නැත්නම් කෙලින්ම excel data sheet එකක්ම අපිට හදලා දීලා තියෙනවා බලන්න මෙන්න මේ විදිහට python එක code එකකින් හදලා දීලා තියෙනවා හරි දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක මෙහෙම නෙමෙයි නේද වෙන්න ඕනේ හරි අපි කියමු මෙයාට මෙන්න මේක මෙහෙම නෙමෙයි අයියේ වෙන්න ඕනේ මෙහෙමයි වෙන්න ඕනේ අයියේ මේක මෙහෙමයි වෙන්න ඕනේ කියලා මම ඔයාලට සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න පුළුවන්. හරි සිංග්ලිෂ් අමතක කරන්නකෝ. ඒකට තමයි කේරිජේ සිංග්ලිෂ් තියෙන්නේ. හරි. ඉතින් කේරිජේ සිංග්ලිෂ් එකේ Chrome extension එක තමයි මෙතෙන් තියෙන්නේ. ඔයාලට පුළුවන් කේරිජේ සිංග්ලිෂ් Chrome extension කියලා නැත්නම් Google Chrome කියලා ගහුවට පස්සේ ඒක download කරගන්න. එහෙම නැත්නම් kerije.lk කියලා website එකක් තියෙනවනේ. හරිද? අන්න ඔකට ගිහිල්ලා සිංගාල වලට යාවි දැක්කනේ. හරි. මෙහෙම කරත් දිනනවා. හරි. ඉතින් අන්න එකට ගිහිල්ලා ඔයාලා මෙතන ටයිප් කළා මම කියලා ටයිප් කරොත් දැක්කද මම කියලා වදිනවා. ඉතින් ওই විදිහට ඔයාලා ටයිප් කරගන්න පුළුවන්. ඒ වගේම අමතක කරන්න එපා මට පොඩි ඇඩ් එකක් දාන්න තියෙනවා. kerije.edu.lk එකේ මම දීලා තියෙන ඔයාලට ෆ්‍රී කෝස් එකක්. හරි. ඉතින් මේකේ kerije.edu.lk එකට ගිහිල්ලා දැන් 1092ක් රෙජිස්ටර්ඩ්. ඔයාලට පුළුවන් පොඩක් පල්ලෙහාට ගියාට පස්සේ බලාගන්න ස්පෙෂල් ට්‍රේනින්ග්. මම මේකේ මේ කී එක ගහලා ඔයාලට පුළුවන් ඒකට ඇක්සස් වෙන්න. හරි. ඒක 100% ෆ්‍රී. ඒකේ ඔයා ඉගෙනගත යුතු Excel එක කොහොමද AI පාවිච්චි කරන්නේ අරවා මේවා හැම දෙයක්ම ඉතින් හැමදෙයක්ම කියන්නේ ගොඩක් වීඩියෝස් මම හිතන්නේ 8ක් 10ක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන වගේ මතකයක් තියෙනවා. ඉතින් කරලා බලන්න. හරි. ඒ වගේම තමයි ඔයාලට paid courses කීපයක් තියෙනවා.
ඒවල කටෙන්් මොනාද කියලන හන්න නැතුව හරද වාට ශෝරකක් තියෙනවන ගිහිල්ලා හද අනිවාරෙන් බලන්න පුළුවන් ඒවල එකම පිළි එකම දේ තමයි YouTube එකෙත් ගොඩක් දේවල් තියෙනවා හැබැයි ඒවල තියෙන්නේ පොඩක් පිළිවෙලට කියන්නේ ගොඩක් ඒවා live courses ඉතින් live courses වල recordings තමයි ඔය විදියට release කරලා තියෙන්නේ ඉතින් මම live courses දැන් කරනව නැත්තේ නැහැ හැබැයි ඒවා මට හිතන time එකේදී මම කරන්නේ හරි ඉතින් ඒක හින්දා ඔයාලට පුළුවන් excel with python ගැන ඉගෙන ගන්න access with kd access සම්බන්ධව ඉගෙන ගන්න ඔය වගේ දේවල් ඔයාලට pay කරලා ගන්න පුළුවන් online මට කතා කරන්න දෙයක් නැහැ හරි okay දැන් කතන්දරේ තියෙන්නේ මම මේක close කරනවා හරි මේකත් close කරනවා මොකද මගේ duty extension එක තියෙනවනේ හරි මං ඒක ටයිප් කරනවා මෙන්න මෙහෙම දෙයක් මට මෙහෙමයි වෙන්න ඕනේ ඉස්කෝලේ ටීචර්ස් ලගේ නම් ටිකෙන් නම තෝරන්න බොක්ස් එකකුයි සබ්ජෙක්ට් එක තෝරන්න බොක්ස් එකකුයි අපි පොඩක් මේක විතර ලේසික මොකද දැන් ඔය විදිහට කියන්න පුළුවන් දැන් මට ඔක කියන්න ගියොත් එහෙම ඇත්තටම මට අද අත්තරම සනීපයි සෝරි සමාවන්න දැන් මේක මට ගිහිල්ලා ඔක හදන්න ගියොත් එහෙම මම දන්නවා මම තව පැයක් එකමාරක් විතර මෙතන ඉන්නවා හරි ඒක මිටියොත් එහෙම මට අද මොකක් හරි වෙනවා ඒකින් හින්දා මම මෙහෙම කියන්නම් මීට වඩා හොඳ එකක් time table generator එකක් හදලා දෙන්න පුළුවන්ද ටීකින්ට එහෙමත් පාවිච්චි කරලා එක්සෙල් වෙනුවට SQLite වගේ ඩේටාබේස් එකක් පාවිච්චි කරොත් හොඳයි එක්සෙල් පොඩි බග් එකක් තියෙනවා හරි මොන මං එක මෙතෙන්ට දාලා එන්ටර් කරනවා ළමයි හරි ඉතින් මම මෙතනින් පස්සේ මම මේක නවත්තනවා ඉතින් මට ඕනුණා SQL Lite පාවිච්චි කරලා කොහොමද වැඩක් කරන්න කියලා කියන්න ඉතින් එතෙන්දී මොන විදිහට ආ කෝඩ් එකක් ගහන් යනවා මේක කලින්ට වඩා ඇත්තරම වෙනස් වඩ පේනවා ඇති හරිද කලින් ඇත්තටම මෙච්ච දෙයක් තිබ්බේ නැහැ. කලින් තිබ්බේ අපිට නිකන් ඩයිනමික්ල නෙමෙයි. නිකන් ස්ටැටික් ටෙක්ස්ට් එකක් අපිට දීලා තිබ්බා. හරිද? ස්ටැටික් කියලා කියන්නේ මේකෙම හાર્ඩ් කෝඩ් කරලා හાર્ඩ් කෝඩ් කරනවා කියන්නේ ළමයි සරලව ගත්තොත් ඔයාලට පේනවා ඇති. මේ ග්‍රේඩ් 1, ග්‍රේඩ් 2, ග්‍රේඩ් 3 ඒ විදිහට ඇරේස් වල සබ්ජෙක්ට් ඇරේ එක ක්ලාස් ඇරේ එක විදිහට ඒ කියන්නේ ලිස්ට් ඩවුන් කරලා තියෙනවා. හරි. ඉතින් එහෙම ස්ටැටික් නැතුව අපිට දැන් මේ හදන ඇප්ලිකේෂන් එකේදී මට පේන විදිහට ඔයාලට පුළුවන් සම්පූර්ණයෙන්ම ඔයාලට අවශ්‍ය ඩේටා ටික එතෙන්ට දාගන්න. හරි. ඉතින් මම මෙන්න මේක කෝඩ් එක කොපි කරනවා. මේක ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ නැහැ. ඔල්රෙඩි ඉන්ස්ටෝල් වෙලා තියෙන ටී කින්ට කියන එක. හරි. මේ කෝඩ් එක කොපි කරගෙන මම ඔන්න main.py ෆයිල් එකට දාගන්නවා. කලින් දාගත්තේ අර. හරි. දාගෙන එක ක්ලෝස් කරලා දැන් මොකක්ද දන්නවද කරන්නේ? අන්න අර රන් කරපු කෝඩ් එකම ආයෙ රන් කරන්න එපා. ඒකට අප් ඇරෝ කී එක ප්‍රෙස් කරන්න. එතකොට කලින් ඔය රන් කරපු කෝඩ් එකම command එකම එනවා. end එක ඔබන්න. end එක ඉවර පස්සේ ඔයාලට මේ විදිහට class එක, subject එක, teacher, day එක, start time එක, end time එක ඔය විදිහට එවි. හරි. මෙතන class එකට අපි දෙමු A කියලා, subject එකට math කියලා දෙමු. ඊට පස්සේ teacher ට අපි දෙමු Mr. Saman. day එක අපි දෙමු Monday. start time එක 11. end time එක 11:30 ඉතින් මීට වඩා පොඩ්ඩක් තව ප්‍රොඩක්ටිව් වෙන්න ඕනේ. හරිද? මේකට ඔටෝමැටිකලි ඩේටා ඇනලයිස් කරලා ඒ දේවල් ගන්න පුළුවන්. මට දැන්ට රික්වයර්මන්ට් එකක් ඔලුවට ඉන්නේ නැහැ ළමයි. ඔන්න ඇඩ් එන්ට්‍රි එක දුන්නා. දුන්නට පස්සේ මොකුත් වෙනවද? ආ වෙනවා. CSV එක අයින් කරන්න ළමයි. මේක ඔන්න නැහැ. ඔයාලා DB කියලා ෆයිල් එකක් හැදේ. ඒකට හේතුව SQL Lite පාවිච්චි කළා තමයි මේක ඔන්න හැදෙන්නේ. හරි. දැන් මේක උඩ රයිට් ක්ලික් කරා කියලා අර CSV එකගේ බලන්න බෑ. එතකොට මේකේ ඩේටා ටික කොහොමද බලන්නේ? ඊළඟට අපි ඒක මෙයාට කියන්න ඕනේ. හරි. බලන්න මේක දැන් ඩේටා ටික පෙන්වන්නේ. ඔකේ. මට ඩේටා ටික නැවත බලන්න පුළුවන් විදියට හදලා දෙන්න.
දැන් එයා අපිට එතන මොකක් හරි ටේබල් එකක් දාලා හදලා දෙවි ඉවසන්. කෝඩ් එක කොපි කරගත්තා. රයිට් ක්ලික් කරා. ඕපන් විත් ගියා නෝට් පෑඩ්. දැන් පේස්ට්. රන් දිස් අගේන්. වාව්! පර්ෆෙක්ට්. මේ තියෙන්නේ. අපි දාපු මේක. අනුමන් එක මොන හරි ඩේටා ටිකක් දාන් යනවා. දාලා ගිහිල්ලා ඇඩෙන්ට්‍රි ක්ලික් කරලා ඕකේ කරාට පස්සේ ඔන විදියට චූටි චූටි පොඩි මේ එකක් හැදලා ඉතින් මේක සිම්පල් එකක් වගේ වෙන්න පුළුවන්. හැබැයි මේ සිම්පල් දේ ඇඩ්වාන්ස් කරගන්න මහ ලොකු දෙයක් නෑ ළමයි. හරිද? වාට වාගේ රික්වයර්මන්ට් එක. දැන් මං කිව්වේ මගේ ඔළුවට අදහස දැන් එන්නේ නැති කේස් එක තියෙන්නේ. හරිද? අදහස ආව නම් මං කොහොම හරි හදනවා. දැන් ඔළුවට අදහස එන්නේ නැහැ. අදහස එන්නේ නැහැ කියලා කියන්නේ මේ ටයිම් ටේබල් එක මොන වගේද කියලා. හරිද? මට හදන්න ඕන විදියෙත් මට දැන් ඔළුවට එන්නේ නැහැ. වාට පුළුවන් නම් යාර කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ටයිම් ටේබල් එක මෙහෙමයි 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 මෙන්න මේ දේවල් ටික තිබ්බනම් හොඳයි කියලා. හරිද? අන්න එතකොට මම ඊළඟ වීඩියෝ එකේදී මේ ටයිම් ටේබල් එක හදලා පෙන්නන්නම්. හරි? ඒක චැලෙන්ජ් එකක් විදියට නෙමෙයි. මට බැරි වෙන්නත් පුළුවන්, පුළුවන් වෙන්නත් පුළුවන්. හැමදේම පුළුවන් මිනිස්සෙක් නෙමෙයි මම. හරි? හැබැයි අනිවාර්යෙන්ම මං උත්සාහයක් දරන්නම් කියලා මං එහෙම කියන්නම්. හරි. ඉතින් ඒක තමයි කතාව. එහෙනම් අපිට ගුඩ් ලක්. බයි. එහෙනම් Python එක ගේම් එකක් ගහන්න ඕනේ. ගුඩ් ලක්.